පොකට් එකට ඊසි රයිඩ්ස් දැන් පික්මියකින් රුපියල් 70 සිට පික්මි තේරුමක් නැති පල්හැලි වලට කාලය නාස්ති කරනවා කතානායක කිරියල්ලට දෙහි කපයි කියලායි කියන්නේ ඉතින් කිරියල්ලට විතරක් නෙමෙයි මේ පොදුවේ සියලුම දෙනාට කියපු දෙයක් කියලා තමයි නිරීක්ෂණය වෙන්නේ ඉතින් කාලය කලමනාකරණය කළ යුත්තේ මූලාසනයයි කියලා කිරියල්ල මහතා පෙරලා කතානායකවරයාට ප්‍රතිචාර දක්වනවා ඉතින් කිසිම තේරුමක් නැති ලෙස පල්හැලි කතා කරමින් පාර්ලිමේන්තු කාලේ නාස්ති කරනුයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ කණ්ඩායමයි කතානායක මහින්ද යාපා බෙවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනා කළා ඉතින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තු කාලය කලමනාකරණය කළ යුතු බවට කරන ලද ප්‍රකාශයක් අතරතුර තමයි කතානායකවරයා මේ බව සඳහන් කළේ ඉතින් ලක්ෂ්මන් කිරියල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කරන ලද්දේ පාර්ලිමේන්තුව මෙහෙවන්නට ඕනේ අපි නෙවෙයි මහින්ද යාපා බෙවර්ධන කතානායකතුමා කියලයි. ඉතින් ඒකම කතානායකවරයා සම්බන්ධ තවත් සිරස්තලයක් දිවයින පුවත්පතේ වාර්තා වෙනවා. කතානායකට විපක්ෂීය දුන් ලිපියට මොකද වුනේ? හර්ෂණ රාජකරුණා ප්‍රශ්න කරයි කියලා එහි දක්වනවා. මෙරට ආර්ථිකයට 2019 පසු සිදු වූ ගැටලුකාරී තත්ත්වය ගැන විමර්ශනය කිරීමට තේරීම්කාරක සභාවක් පත් කරන්න ඇඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කර කතානායක වෙත භාර දුන් ලිපියට සිදු වූයේ කුමක්දැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ විමසුවා. අදාළ යෝජනා භාරදී මාසයකට වැඩි කාලයක් ගතවත් මේ වනතුරුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවයි රාජකරුණා මහතා ආර්ථිකය සම්බන්ධයෙන් මූලිකම වගකීම් ස්ථානය වන පාර්ලිමේන්තුව පිළිබඳව සාකච්ඡා කරමින් අදහස් දක්වමින් ඊයේ දිනේදී සඳහන් කරේ. ඉතින් එහිදී කතානායක මහින්ද යාපා බෙවර්ධන මහතා සඳහන් කළේ අදාළ යෝජනාව පක්ෂ නායකයන්ට යොමු කර තිබෙන බවයි. පක්ෂ නායකයන් කතා කර තීන්දුවක් ගනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා.